ගණික වෘත්තීය නීතිගත කිරීම ජනතාවට විමුක්තිය ලබා දීමේ මාර්ගයද යන මෑයින් නව ජනතා පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධානය කළේ බත්තරමුල්ල පළවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටදී අපි අහන්න කැමති ජාතික ජනබලවේගයෙන් මේ සභිකාව සමන්මලි ගුණසිංහ ඒ කාන්තාවත් මං හිතන්නේ ප්‍රධාන තැනක් ගනි එදා ඒ දවසට ගණිකාවක් වෙලා මේ ජාතික ජනබලවේගයේ නායකතුමාගේ අදහසක්ද පක්ෂයේ අදහසක්ද ඒ වගේම තමයි ලාල් කාන්ත සඳහන් කරලා තියෙනවා ගාල්ලේ ඉඳලා කොළඹට කාන්තාවන්ගේ පයෝදර එළියට දාගෙන ප්‍රදර්ශනය කරගෙන පෙරහැරක් කරනවා කියලා. ඉතින් ඒකෙන් පේනවා ජාතික ජනබලවේගයේ අදහස තමයි මේ ප්‍රකාශ වෙන්නේ. ජාතික ජනබලවේගයේ බිමල් රත්නායක මැතිතුමාගේ බිරිඳගෙන් ඉල්ලා සිටිනවා ගණිකා වෘත්තියේ නීතිගත කරනවා නම් අවවාදයට වඩා ආදර්ශයේ උතුම්නේ. පෞගිය කාලේ මේ පිරිස බෙරියන් දුන්න පෞල්වාදේ පා කියලා. බිමල් රත්නායකගේ බිරිඳ විධායක සභිකේ ජනතා විමුක්ති පෙරමුණේ. ඒක පෞල්වාදේ නෙමෙයිද? ගණිකා වෘත්තීය නීතිගත කිරීමේ ප්‍රතිපත්තියක් අපිට නැහැ. ජාතික ජනබලවේගයට ලැබෙන විශාල ජනතා ප්‍රතිචාරයයි සහයෝගයයි නිසා බයටපත් වෙච්ච මේ බංගලොත් දේශපාලන කණ්ඩායම් දැන් ওই කුඩා කුඩා පිරිස් පාවිච්චි කරලා රූකඩ නටවන ගතියක් පේන්න අපට තියෙනවා.